බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා බුද්ධ දේශනාවල මහණෙනි මේ ඇස ඔබේ නොවේ වෙන කෙනෙකුගේත් නොවේ මහණෙනි මේ ඇස ඔබේ නොවේ වෙන කෙනෙකුගේත් නොවේ නාපි අඤ්ඤේසං එහෙමයි තියෙන්නේ ඊළඟට තියෙන්නේ නබික්කවේ චක්කුන්තු මහකං නාපි අඤ්ඤේසං මහණෙනි මේ ඇස ඔබේත් නොවේ වෙන කෙනෙකුගේත් නොවේ මේක හේතුඵල ධාමයෙන් අටගත් දෙයක්. දැන් මේ අසකන නාසී දිවකය මනසට තියෙන බුද්ධ දේශනාවේ හේතුඵල ධාමයෙන් හටගත්තු දේ. හැබැයි මේ හේතුඵල ධාමයෙන් හටගත්තු මේ ආයතන හයට අයිතියක් හංගවන කෙනෙක් ඉන්නවා. කවුද? මාර්යා බුදුරජාන් වහන්සේට කිව්වා ස්වාමීනි මේ ඇස මගේ. මේ කන නාසය දිවකය මනස මගේ ඊළඟ මොකද්ද කිව්වේ යමෙක් මේ ඇස කන නාසය දිවකය මනස මමයි කියයිද මාගේ කියයිද ඔහු මගේ එහෙනම් මතක තියාගන්න අපි මේ මනසට අයිතිවාසිකම් කිව්වට මේක පාලනය කරන වෙන බලවේගයක් තියෙනවා අපි මේ කයට අයිතිවාසිකම් කිව්වට මේක පාලනය කරන වෙන බලවේගයක් තියෙනවා. ඒ බලවේගය මේ පාලනයේ ඇතුලේ තියෙන පොඩි වැඩ කැල්ලක්. ඒක තමයි අල්ලන්නේ. මොකද්ද? රාගේ. ද්වේෂේ. මෝහේ. රාග ද්වේෂ මෝහේ හරහා තමයි මේ ආයතනයේ පාලනයේ ලෝකෙ ගෙනියන්නේ. එවැනි ලෝකයක රාග ද්වේෂ මෝහෙන් නිදහස් වෙලා මේ ආයතනයන්ගේ අයිතිය අතහරින ධර්මය ඒ ලෝක පැවැත්මට අයිති නැති එක. එතකොට ඒ කෙරේ කවුරු හරි පහදින්න යනකොට ඒකට එරෙහි වෙන කවුද? ලෝක පැවැත්ම. අන්න ඕක තමයි දැන් තියෙන්නේ. පොර මඟපල. ලංකාවේ බුදුන් උපන්නා. මේ ඔක්කොම අවුල් ජාලාව තියෙන්නේ මාරා වේසී අවුල් ජාලාව. මිනිස්සු පහදිනවට වඩා වෙන්නේ අවුල් වෙන එක. මේක අවුල් නොවෙන්න නම් ප්‍රමාණවත් දහම් දැනුමක් උවමනයි සාමාන්‍යයෙන් අපිට තේරෙන හැටියට කල්පනා කරලා බැලුවොත් මිනිස්සයා මේ හිතට අයිතිවාසිකමක් කිව්වට මගේ හිත කියලා මගේ හිත කියලා අපිට තියෙනවද මේ හිත පිළිබඳ ස්වච්ඡන්දතාවයක් ඒ කියන්නේ හිත පිළිබඳ ස්වයං තීරණය ගැනීමේ අයිතියක් අපිට නැහැ ඒ කියන්නේ එහෙමනම් ඔබ නිකන් හිතන්න ඔබට පුළුවන් නම් මේ හිතගෙන තමාටම තීරණ ගන්න මගේ සිතේ කෝපය හට නොගනීවා ඉන්න බලන්න පුළුවන්ද මගේ සිතේ රාගේ නොවැවිස්සේවා මගේ හිතේ ඊර්ෂ්‍යාව හට නොගනීවා මගේ හිතේ බය හට නොගනීවා කියලා අපේ හිත කමාන් කරන්න පුළුවන්ද අපිට අපේ පාලනේ තියාගන්න බෑනේ හිතත් බෑ කයත් බෑ මේ දෙකම තියෙන්නේ මේ පැවැත්මට හැදිලා. නමුත් මේ පැවැත්මට හැදිලා තියෙන මේ දෙකේ අපි මෝහණයට පත් වෙලා ඉන්නවා. ඒ මෝහණයේ සිඳින බිඳින ධර්මයක් බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ ධර්මයට යන්න මූලික අඩිතාලමක් තියෙනවා. ඒ අඩිතාලම තමයි මම අද කිව්වේ. මොකද පින්දහම් කරද්දී තමන්ගේ චේතනාව කරුණු සහිතව පිනට හසුරුව ගන්න. ඒක හරියට කරගන්න දක්ෂ වුණොත් තමන් සාරවත් පිනක් කළා. පින්දහම් කරද්දී තමන්ගේ චේතනාව හරියට හසුරුවගෙන පින කරන්ද. ගිහි පැවිදි ભેදයක් නැහැ. ඔක්කොම මාරු වෙట్లా ඉන්නේ.